අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමු වන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල හුණුපිටිය ගංගාරාම විහාරයේ 43 වන නවම් මහා පෙරහර සිරිමැවෙයි සියම් මහණිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක හිමියනුත් පූජ්‍යපාද කුඩගම චන්දානන්ද හිමියනුත් දිවි ගමනට සමුදෙයි. දේගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරයේ අභිනව සීම බලකය සම්බුද්ධ ශාසනයට. පුලුකුණාව රජමහා විහාරයේ විනාශ මුඛයට යන ලකුණු. කුසලදම්ම නාහිමි අභිවන්දනා ඔබේ දායකත්වයෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ ආරම්භ කරමින් විද්‍යුත් ධර්ම සම්නිවේදනයෙන් සමහිත සූපත් කළ පූජනීය දරණාගම කුසලදම්ම පොණිවන්ත නායක ස්වාමින් වහන්සේ දෙයින් සමුගෙන එළඹෙන මාර්තු මාස 3 වන දිනට සිව් වසරක් සපිරෙනවා ඊට සමගාමීව මෙවර කුසලදම්ම නාහිමි අභිවන්දනා ගුණානුස්මරණ පින්කම් මාලාව පැවැත්වෙන්නේ අම්පාර ඓතිහාසික දිගවාපි පොදබිම කේන්ද්‍ර කර ගනිමින් ඒ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ලෝසත වෙත 24 පෑමුණුලේ සදහම් සම්නිවේදනයට මග පාදමින් ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා සිදු කළ අමිල මෙහෙවරක කෘතගුණ අභිනන්දනය බෝධිසත්ව ගුණෝකේත කුසල අර්ධ ශ්‍රතාදීක මහා සංඝරත්නය උදෙසා දානහා පිරිකර පූජා කිරීම සඳහා
රන් කරඬුන් වහන්සේලා වැඩම කරවීම සඳහා රන් දෝලාවන් හතරක් නිර්මාණය කිරීමත් ආලෝක පූජාවන් සඳහා මල් සැරසිලි හා හට් ආවරණය කිරීම සඳහා ගුවන්ින් මල්ලිසිමෙන් සිදු කරන අසිරිමත් පුෂ්ප පූජාව සඳහා බෞද්ධ දජ සකස් කිරීම වෙනුවෙන් හා ශබ්ද විකාශන යන්ත්‍ර වෙනුවෙන්ද පංච තූරේ නාද ප්‍රධාන හේවිසි හා ශබ්ද පූජාවන් යන පුණ්‍ය කර්මයන් වෙනුවෙන් ප්‍රඥා ගෞරව ඔබේ දායකත්වයේ ලබා දිය හැකි එමෙත්ම කුසලදම්ම නාහිමි අභිවන්දනා නාහිමි දුටු දීගවාපිය ජීවමාන කරවීමේ මහණීය පින්කමෙහි සදාතුක කරුණුන් වහන්සේලා වැඩම කරවන රන් දෝලාවන්හි සුපින්වත් දායකත්වයේ දැන් ඔබට ලබා ගත හැකි එමෙන්ම කුසලදම්ම නාහිමි අභිවන්දනා පින්කම් මාලාවේ දෙගවාපිය රත පෙරහර සහ පින්කමේ වැඩ කටයුතු සඳහා වායු සමනය කළ හයිස් වර්ගයේ වෑන් රථ වායු සමනය කළ කෝස්ටර් වර්ගයේ සහ රෝසා වර්ගයේ බස් රථ මෙන්ම පිටුපස්ස ආවරණය කරන ලද බොලෙරෝ වර්ගයේ කැබ් රථ හා ඩබල් කැබ් රථ ඔබට පරිත්‍යාග කළ හැකි ඒ පිළිබඳව විමසීම් මහේෂ් ද අල්විස් මහතා 0777 79 06 09 බණ්ඩාර මහතා 077 62 53 973 මෙතර කුසලදම්ම නාහිමි අභිවන්දනා පින්කම් මාලා වෙනුවෙන් සදහෙවතුන් අදත් දායකත්වයේ ලබා දුන්නා. එයනුව දීපානි මොණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් රන් පාණ්ඩ අද පරිත්‍යාග කළා. අද දවසේ මේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ඒ වගේම කර්මඵල විශ්වාසයෙන් යුතුව ඊ තමන් විසින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ වගේම මේ පූජාව සඳහා එහෙම නැත්නම් ලෝතුරා මුද්‍රජානන් වහන්සේගේ නිසා මේ පූජාව සිදු කරගන්නේ ධාර්මිකව උපයාස අපයාගත් ධනය වියපැහැදම් කරලා තමන් විසින් ඒ විදිහට සම්පාදනය කරගන්න හේතුණු ඒ වගේම තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු දායාද මේ විදිහට ඒ වටිනා කියන තන් වහන්න තමයි මේ වෙලාවේ පූජා කරන ලබන්නේ. ඒ නිසා සේසීම අපි බොහෝම කැමති දේවල් පූජා කිරීම තුළින් අත්හැරීම තුළින් ඊට අනුරූපව ඉතා වටිනා මුනි ශක්තිය කුසල ශක්තිය උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කැමතිම දේවල් අත්හරින එක තමයි බොහොමත්ම අමාරු. ඒ නිසා මෙතර නිල්දිය දහරේ ජල කළමනාකරණ ආයතනයේ QVH මණිකේ මහත්මියද ජලපරණ යන්ත්‍රයක් සහ මූලාධාරයක් අද ලබා දුන්නා. බෞද්ධ නාලිකාව ඔස්සේ සිද්ධ කරන තම වැදගත් සමාජ සංකල්පන වැඩසටහනක් තමයි ඉතාම දුෂ්කර ප්‍රදේශවල ජලය පිසුදු කිරීමේ මධ්‍යස්ථාන අපි ඉදිකරලා ඒ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරෝගී භාවය වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ ඉතාම වටිනා පින්කම් මාලාවක් අපි මේ වෙනකොට තියත් කරලා තිබෙනවා. ඉතින් අද දවසේ මේ ජල පෙරණ යන්ත්‍රයක් මේ විදිහට පරිත්‍යාග කරන්නේ කාලයයි දීගවාපි සරතුන් වන්දනාවට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නව මහ පෙරහර ඊයේ රාත්‍රියේ වේදි සංචාරය කළා. මෙහිදී මංගල හස්තිරාජයා මත සදාතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍යපාද ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය පූජ්‍යපාද කිරින්දි අස්සජි නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ බෙවර නවම් පෙරහර පැවැත්වුණා. පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවීම සහ කෙටි අනුශාසනාවක් බල්වත විහාර පාර්ෂව නායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමලදම් මරුනායක හිමියන් විසින් සිදු කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සදාතුක කරඬුව මංගලාස්ත්‍රාජය මත තැන්පත් කිරීම සිදු කෙරුණා. උඩරට පහත රට සබරගමු සම්ප්‍රදායට අයත් නර්තන කණ්ඩායම් සහිතව අලියතුන්ගෙන් පෙරහර වර්ණවත් වුණා. බෙහෙදී විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා අභිනව නිදි කෙරණු රන්වැට විවෘත කිරීමද සිදු කෙරෙන අතර විහාරස්ථානයේ ඉදිරිපිට ඇති භූමිය නිදහස් දීමනා බලපත්‍රයක් මගින් ගංගාරාම විහාරස්ථානයේ වෙත පූජා කිරීමද මෙහිදී සිදු කෙරුණා. සියම් මහණිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක සද්ධර්ම වාගීශවර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී මහෝපාද්‍යය අතිපූජ්‍ය උඩුමහලගල ශ්‍රී මහින්ද මහානායක හිමියන් ඊයේ අපවත් වේ තිබෙනවා. සියම් මහණිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය උඩුමහලගල ශ්‍රී මහින්ද මහානායක හිමියන් අපවත් වන විට 93 වන වියෙහි පසුබුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය අද ගාල්ල කොට්ටව සුමනාරාම පුරාණ විහාරස්ථානයේ වෙත රිය පෙරහරකින් වැඩම කරවනු ලැබුවා. ප්‍රවෘත්තිවේ 80 වසරක් ගත කළ මහානායක හිමියන් ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක ධුරේ හොබවමින් ආගමික ශාස්ත්‍රණික හා සමාජීය මෙහෙවරයන් වල නිරත වූ සුපේශ්වල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්. දෙහි පිළිබඳ ආදාහන පූජෝත්සවයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ එළඹෙන 19 වන දින පස්වරු දෙකට කොට්ටව කණුටිදුවල් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. මෙතර මේඝාවත්ත ශ්‍රී නාගරුක්කාරාම විහාරාධිපති කැරගල ඓතිහාසික පත්මාවතී පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍යපාද කුඩගම චන්දානන්ද නාහිමියන් අද අපවත් වුණා. නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 20 වන දින දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. 1968 වර්ෂයේ පෙබරවාරි මාස 5 වන දින දරුවන් 6 දෙනෙකුගින් යුත් පවුලේ පස්වෙන්නා ලෙසින් චන්දානන්ද නාහිමියන් ජන්මලාභය ලබා තිබෙනවා. 1981 වර්ෂයේදී ප්‍රවෘත්තිවේට ඇතුළත් වූ නාහිමියන් උපසම්පදා අධිශීලයට පත්ව තිබුණේ 1988 වර්ෂයේදී. එනතරුව අධ්‍යාපනයේ හැදෑරීමෙන් පසු ශාස්ත්‍රණික සේවාව මෙගවත්ත ශ්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන මෙන්නුන් වහන්සේ දියත් කළේ සුපේශ්වල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක් ලෙසින්. මිගහවත්ත ශ්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් වැඩ කටයුතු සිද්ධ කොට වදාළ ඓතිහාසික කෑරගල පත්මාවතී මහපිරිවෙන්නි පරිවෙනාධිපතින් වහන්සේ වශයෙන් වැඩ කටයුතු රාජකාරීමේ වශයෙන් සිදු කොට වදාළ බියගම ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු නියෝජ්‍ය සභාපතින් වහන්සේ වශයෙන් වැඩ කටයුතු සිදු කොට වදාළ අතිගෞරවනීය ශාස්ත්‍රවේදී පණ්ඩිත කුඩගම ශ්‍රී චන්දානන්ද හාමුදුරන් වහන්සේ අද උදෑසන අපවත් වී වදාළ උන්වහන්සේ 1982 වර්ෂයේ පැවිදි දිවියට පත්වෙමින් මේ මෙතුක්කල් මේ මීගහවත්ත ශ්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයේ වැඩ සිටිමින් සතර පේරුවේ දායක දායකාවන්ගේ ජාතික ආගමික සාසනික ආධ්‍යාත්මික ආදී නොයෙකුත් අංශයන් මගින් ඒ කටයුතු මනාව සිදු කොට වදාරමින් මනා සාසනික සේවාවක් මනා සාසනික ලැබියාවකින් යුක්තව වැඩ කටයුතු කරමින් වැඩ සිට අපවත් වී වදාළා. කළුතර දේගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් නිදිකන ලද සීමමාලකයේ සංඝ සතු කොට පූජා කිරීම ඉක්උදා සිදු කෙරුණා. බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ගෝණදුවේ ගුණානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සීමමාලකයේ සංඝ සතු කිරීමේ පින්කම පැවැත්වුණා. දියගම ශ්‍රී සුධර්මාකර විහාරාධිපති කළුතර තොටුමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද උණන්තැන්නේ බුද්ධප්‍රිය නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසීන්ගේ ආධාරපකාර ඇතිවයි අභිනව සීමමාලකයේ ඉදිකර තිබෙන්නේ. පින්කම සමගින් පූජනීය මහා සංඝරුවන සහ සදහැවතුන් සහභාගී වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල වෙමින්
මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පුලකුණාව රජමහා විහාරය ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත විහාරස්ථානයක්. මෙම විහාරස්ථානයේ බෙවන විට විනාශමුඛයට පත්ව ඇති බැවින් මහා සංඝරත්නය පවසන්නේ බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට සුදුසු පරිදි සංරක්ෂණය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි පුලකුණාව රජමහා විහාරස්ථානය අනුරාධපුර යුගයේ ඉදිකළ විහාරස්ථානයක්. මෙම විහාරස්ථ භූමියේ ඉපැරණි ලෙන් 75ක් මෙන්ම දාගැබ් දෙකක් සහ උපෝසත ශාලා බුද්ධ මන්දිරයක් මෙන්ම බැරට දැනට ඇති දිගින් වැඩි ආසනගරයද මෙම විහාරස්ථ භූමියේ පවතින අතර අතීතයේ මෙම භූමිය වෙහෙරගල කන්ද නමින් හැඳින්වූ බව සඳහන්. කෙසේ වෙතත් වර්තමානයේ වන විට විහාර භූමිය විනාශමුඛයට පත්ව ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසර ගණනාවකට හිතදී මෙම ස්ථානයේ සීමා කිරීමට ගෙනවිත් ඇති කොන්ක්‍රීට් කණු විවිධ ස්ථානවල ගොඩගස ඇති අවුරු දෙක ගත හැකි. දීඝවාපි රාජ මහා විහාරය ගොඩනගෙන්න වගේ ලාහුගල නීලගිරි මහා සෑය ගොඩනගෙන්න වගේ මෝදු මහා විහාරස්ථානයේ ආරක්ෂිත පියවර ගන්නවා වගේ ඒ වගේම මාණිකමඩු විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කරනවා වගේ මේ මඩකලප දිස්ත්‍රික්කයේ ඉතාමත්ම පැරණිම අනුරාධපුර යුගයේ සෝභමාන කරන මේ සිතුල් පව්ව වැනි එවාගේම වටිනා මේ ස්ථානය පරපුරෙන් පරපුරට උරුම කර දෙන්නට වහ වහ ඉතා ඉක්මනින් කඩිනමින් මෙහි කැණීම් කටයුතු ආරම්භ කරලා මේ භූමිය ආරක්ෂා කළා. ස්වාමින් වහන්සේලාට පහසුවෙන් වැඩ ඉන්න සංඝාරාම ධර්මශාලා එවාගේම ජල පහසුකම් අත්‍යවශ්‍ය කරන මේ පූජා භූමිය කඩිනමින් ඉදිකර දීම පිළිබඳව අධිකාරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය පතනවා. ඒ වගේම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා ප්‍රධාන පුරාවිද්‍යා නැගෙනහිර ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉතාමත්ම පැරණි විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පවතින නටබුන් වලින් පිරිපුන් වෙහෙරගල කන්ද හේවත් පුලුකුණාව ඓතිහාසික රාජමහා විහාරස්ථානය පරම්පරාවෙන් පරම්පරාවට මතු පරපුරට උරුම කර දීම සඳහා ලංකාවාසී ලෝකවාසී සියලු ජනතාවගේ අවධානය යොමු වේවායිද ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඊයේ දිනට ඒ දේ තිබුණු නවම් පොහොය දිනේදී අලංකාර පහන් පූජාවක් ගිලන්පස පූජාවක් සහ සිත්පිරිත් සජ්ජහනයක්ද මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙහිදී පවත්වනු ලැබුවා. මහා පහන් පූජාව අදිෂ්ඨාන ශිෂ්‍ය පල්ලේ විල ධම්මික හාමුදුරුවන් වහන්සේ පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන දං සරණං ගච්ඡා සරණං ගච්ඡාමි නමෝ තස්ස එත් සමගින් අදට නියමිත සුසන්දේශීය ප්‍රවෘත්ති විකාශයේ මෙතකින් නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශීය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුවදායී රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.